සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්කදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝතස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතුවේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත් තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤ්ඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතුවේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤ්ඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතුවේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤ්ඤුනෝ සම්මා සම්බුද්දස්ස නිකවැරටිය දණ්ඩුවාව ආරණ්‍ය සේනාසනේ ප්‍රධාන අනුශාසක ඒ වගේම සෙනසුන්හි අධිපති අති ගෞරවනීය අවසරයි බණ්ඩාරවෙල සෝමින්ද අපේ ලොකු ස්වාමින් වහන්සේගෙන් අවසර මේ අවස්ථාවට වැඩම කොට වදාළ කුරුණෑගල මාවී දළුපත සිරි සුගත සෙනසුනෙහි ප්‍රධාන අනුශාසක ඒ වගේම සෙනසුන්පති අපි කවදත් ගුරු තත්ත්වයෙහිලා සලකන අති ගෞරවනීය අපේ ලොකු ස්වාමින් වහන්සේ ඒ වගේම නිකවැරටිය මාගල්ලේගම විහාරස්ථානයේ විහාරාධිපති අති ගෞරවනීය අපේ නායක මාහිමිපාණන් වහන්සේ වරප්‍රමුඛ සෙනසුනෙහි මේ මොහොතේ වැඩ සිටින ගෞරවනීය මහා සංඝරත්නය සියලු දෙනා වහන්සේගෙන්ම අවසරයි සද්ධර්ම ශ්‍රාවක ගුණතිලක පියාණන් ප්‍රධාන කාරුණික ගුණගරුක බෞද්ධ පින්නතුනි සියලු දෙනාම සූදානම් වෙන්නේ බොහොම ශ්‍රද්ධාවෙන් යුක්තව තිලෝගුරු සාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ලෝකසත්වයන් පිළිබඳව අසීමිත දයාවෙන් කරුණාවෙන් මෛත්‍රියෙන් යුක්තව අවබෝධ කරගෙන දේශනා කොට වදාළ පරම ගම්භීර වූ ශ්‍රී සද්ධර්ම රත්නයෙන් බොහෝම පුංචි කොටසක් නමුත් දේශනා කරවගෙන
ධර්ම ගෞරවය පෙරදරි කරගෙන දේශනාගත ධර්මය ශ්‍රවණය කරන්නත්. එසේ ධර්ම ශ්‍රවණය කිරීමෙන් ලැබෙන අවවාද අනුශාසනා තම තමන්ගේ ජීවිතවලට එකතු කරගෙන වඩාත් නිවැරදි ඉතාම යහපත් මෙලව ජීවිතයක් ධර්මානුකූලව සකස් කරගන්නත් නිවැරදි වුන මෙලව ජීවිතයක් තුළින් සුගතිගාමී වූ පරලොව ආයති භවයකින් සැනසෙන්නත් අවසානි ප්‍රාර්ථනා කරන බෝධියෙන් සැප සහිත ප්‍රතිපදාවකින් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන මේ සංසාරින් එතර වීමේ බලාපොරොත්තුවත් ඇතුව. ඒ උතුම් බලාපොරොත්තු උතුම් ප්‍රාර්ථනා එලෙසින්ම මුදුන්පත් කර ගැනීම සඳහා උතුම් වූ ධර්ම දානානිසංසයත් ධර්ම ශ්‍රවණානිසංසයත් තම තමන්ගේ ජීවිත කාලය තුළ මෙතෙක් සිදු කරගත් මහානීය පින්කම් සියල්ලගේම ආනුභාවයත් හේතු වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. පින්නතුනි අද මේ වාගේ උතුම් පින්කමක් ආරණ්‍ය සේනාසනයේ මුල් කරගෙන සංවිධානය කළේ මොනවාගේ අරමුණක් කාරණාවක් නිසාද කියන බව මේ අවස්ථාවට සහභාගී වෙන මේ සියලුම පින්වත් පිරිස බොහොම හොඳට දන්නවා. මේ පින්කම් මාලාව ඊයේ උදේ කාලයෙන් තමයි ආරම්භ කරන්න යෙදුනේ. දහවල් කාලයේ තවත් නොඑක් පින්කම් කටයුතු සිද්ධ කරලා ඊයේ රාත්‍රී කාලයේ ਸਰව රාත්‍රික ධර්ම දේශනාවක් පරිත්‍රාණ ධර්ම දේශනාවක් සිද්ධ කරලා වැඩම කොට වදාළ ගෞරවනීය මහ සංඝරුවනට සිහිල් දන් ආදිය පූජා කරලා අද දහවල් කාලෙත් සංඝසතු මහදන් පූජා කරන්න කටයුතු සූදානම් කරගෙන මේ මොහොතේ මේ උතුම් සද්ධර්ම දානමය පුණ්‍ය කර්මය සම්පූර්ණ කරගණ්ඩයි බලාපොරොත්තුව. ඊයේ පටන් මේ මොහොත දක්වාම පින්කම් මාලාවක් සිදුකිරීමේ ප්‍රධාන පරමාර්ථය තමයි නිකවැරටිය සිංහ සහල් ව්‍යාපාරාධිපති ගුණතිලක මහත්මා එම මහත්මිය දූ දරුවන් ඒවගේම අරණ්‍ය සේනාසනයේ දායක පින්නතුන් ඇතුළුව තවත් සැදැහැවතුන් එකතු කරගෙන අරණ්‍ය සේනාසනයේ විශාල අඩුපාඩුවක් හැටියට පැවතුන චෛත්‍ය රාජයාණන් වහන්සේ නිර්මාණය කරලා මහජනතාවට වන්දනාමාන කර ගැනීම සඳහා විවෘත කරලා දෙන්න කටයුතු කරන මොහොත මුල් කරගෙන තමයි මේ පින්කම් මාලාව මේ විදිහට සිදු කරන්නේ. ඒ පින්කම අතරතුර සිදු කරන උතුම් ධර්ම දානමය පුණ්‍ය කර්මයේ මාතෘකාව හැටියට මං අද යොදා ගන්න කල්පනා කළේ අපේ බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ උතුම් වූ ධම්මපද පාළියේහි සඳහන් වෙන තවත් වටිනා ගාථා රතනයක්. යතහාපි පුප්ප රාසිම්හා කෛරා මාලා ගුණේ බහු ඒවං ජාතේන මච්චේන කත්තබ්බං කුසලං බහුම්. භාග්‍යතුන් වහන්සේ දේශනා කොට වදාළි යතහාපි පුප්ප රාසිම්හා මහණෙනි යම්සේ බොහෝසේ මල් නෙලන මාලාකරුවෙක් මල් උයනකට ගිහිල්ලා බොහොම සතුටු වෙමින් බොහෝසේ මල් නෙලනවද නෙලාගත්ත බොහෝ මල් දැකීම තුළ ඔහු තව තවත් සතුටට පත් වෙනවා. ඒ වගේම තමන් නෙලාගත්ත මල් වලින් ඊටාම ගුණාත්මක මල් මාල බොහෝ ප්‍රමාණයක්
සකස් කරගන්න ඔහුට හැකියාවක් තියෙනවා. එහෙමනම් මල්කරුවා මල් උයනට ඇවිල්ලා බොහෝම මල් නෙලාගෙන උසස් ගුණයෙන් යුක්ත මල් මාල සකසනවද? ඒවං ජාතේන මච්චේන, අන්න ඒ වගේම උපන්නා වූ සත්වයා විසින් තම ජීවිත කාලය තුළ බොහෝ කුසල් රැස්කර ගත යුතුයි කියලා භාගිතුන් වහන්සේ අනුශාසනා කරනවා. අපේ බුදුරජාණන් වහන්සේ මේ ගාථාරතනයේ දේශනා කොට වදාළි සැවැත් නුවර පූර්වාරාම විහාරයේ වැඩවාසය කරන අවස්ථාවේ. පූර්වාරාම විහාරයේ පූජා කරපු දවසේම තමයි භික්ෂූන් වහන්සේලා ආරමුණු කරගෙන මේ ගාථා රත්නේ දේශනා කොට වදාළි. යතහාපි පුප්ප රාසිම්හා ඛෛරාමාලා ගුණේ බහු. මුලින් සිහිපත් කළා මල් කරුවෙක් යම්සේ බොහෝ මල් නෙලාගෙන එයින් මනාව මල් මාල සකසගෙන සතුටට පත් වෙනවද? භාගිතුන් වහන්සේ සඳහන් කරන මේ කාරණාව අපි තව ටිකක් විස්තර සහිතව සාකච්ඡා කළොත්, මල් නෙලන අය මල් නෙලන්නේ විශේෂ අවශ්‍යතා රාශියකට ප්‍රයෝජනයට ගන්න. ඒ මල් වලින් මාල හදනවා. මල් මාල හදලා බොහෝ සැරසිලි කටයුතු වලට යොදා ගන්නවා. ඒ විතරකුත් නෙමේ, ප්‍රභූන් පිළිගන්නත් මල් මාල යොදා ගන්නවා. කාන්තාවන්ගේ වරලස සරසන්නත් මල් මාල යොදා ගන්නවා. තවත් නොයෙක් කටයුතු සඳහා මල් මාල යොදනවා වගේම බුදුරජාණන් වහන්සේට පූජා පවත්වන්නේ, ගරු කටයුතු උතුමන්ට පූජා පවත්වන්නේ, උපහාර දක්වන්නත් විශේෂයෙන් අපි මේ මල් භාවිතා කරනවා. මිනිස්සුන්ගේ මල් අවශ්‍යතාවය බොහොම වැඩි නිසා ඒ අයට අවශ්‍ය මල් ප්‍රමාණය සපුරන්ඩ මල් වෙළෙන්දු හිටියා. ආං එහෙම මල් වෙළෙන්දෙකුට හොඳට මල් පිපිච්ච මල් උයනක් ලැබුණහම ඔවුන් බොහෝම සතුටු වෙනවා. හැබැයි සිහිය සහ ප්‍රඥාව තියෙන වෙළෙන්දෙක් වෙන්න ඕනේ. සිහිය ප්‍රඥාව නැති කෙනෙක් වුණොත් ඔහුට ඒකෙන් ප්‍රයෝජන ලබන්න අපහසු වෙනවා. මොකද ඔහු මල් වත්තේ මල් නෙලන්න ගිහිල්ලා අතරමං වෙනවා. නමුත් සිහිය ප්‍රඥාව තියෙන කෙනා එහෙම අතරමං වීමකට භාජනය වෙන්නේ නැහැ. මොකද ඔහු ළඟ මනස සැලැස්මක් තියෙන නිසා. මොකද ඔහු ළඟ තියෙන සැලැස්ම, මල් නෙලන්න යන්න කලින් මොනවාගේ මල්ද නෙලන්නේ, මොන පාට මල්ද නෙලන්නේ, ඒ මල්වල ප්‍රමාණය කොයි වගේද, මනස සැලැස්මක් ඔහු ළඟ කල් තියන්ම තියෙනවා. නමුත් සැලැස්මක් නැති කෙනා මල් උයනට ගිහිල්ල බැලුවහම ගස්වල මුල ඉඳලා අග්ගිස්ස දක්වාම මල් පිපිලා ඔහුට හිතාගන්න බැරුව යනවා, මොන ගහින් කොයි විදිහේ වර්ණයෙන් යුක්ත මලක් නෙලනවද කියලා. එනිසා මල් උයන පුරාම ඇවිදිනවා. ඒ ගස්වල තියෙන සුන්දරත්වය බලනවා. හැබැයි මෙහෙම කර කර ඉන්නකොට ඔහුට අමතක වෙන දෙයක් තියෙනවා. ඒ තමයි මල් උයනේ මල් දිහා බල බල මෙහෙම ඇවිද ඇවිද හිටියට ගත වෙන මොහොතක් මොහොතක් පාසා සූර්යා මුදුන් වෙනවා කියන එක. ගහේ පිපෙන ස්වාභාවික මල් හිරු අවරට යන්න සූදානම් වෙනකොට ඒ මලුත් පරවෙන්න පටන් ගන්නවා. ඒ බව අර වෙලෙන්දට අමතක වෙලා මල්වත්ත පුරාම ඇවිදලා
කොහොමරි අවසානයේ මොනවාගේ මල්ද නෙලන්නේ කියලා තීරණය කරලා ඔහු මල් නෙලන්න පටන් ගන්නකොට මල්වල කාලය ඉවර වෙලා හැඬු කඳුලින් හිස් අතින් ඔහුට ආපහු ගෙදර යන්න සිද්ධ වෙනවා. නමුත් අර සැලසුම් තිබුණ කෙනා ඔහු මල් උයනට යන්න ඉස්සරලා සැලස්මක් හදනවා. ඊයේ කැඩුවේ මොන පාට මල්ද? පෙරේද කැඩුවේ කොයි පාට මල්ද? පළමුදා කැඩුවේ මොනවාගේ මල්ද? අද නෙලාගන්නේ කොයි වාගේ මල්ද? හෙටට නෙලන්නේ මොන විදිහේ මල්ද? සැලස්මක් තියෙනවා. මල් උයනට ගියාට උයනේ ගස්වල මොනතරම් මල් පිපුණා තිබුණත් ඔහු තීරණය කළේ අද කහ පාටයි සුදු පාටයි විතරක් නෙලනවා කියලා නම් ඔහු අවධානය යොමු කරන්නේ ඒ ජාතියේ මල් ගාවට විතරයි. උයන පුරාම තියෙන මල් වලට අවධානය යොමු කරන්න ගියොත් ඔහුටත් වෙන්නේ හැඬු කඳුලින් ආපහු යන්න. ඒ නිසා සුදුසු මල් තෝරගෙන සුදුසුම ගහෙන් මල් ටික නෙලාගෙන ඔහු බොහෝම සතුටටපත් වෙනවා. ඒවං ජාතේන මච්චේන. අන්න ඒ වගේ තමයි උපන්නා වූ සත්වයා විසින් බොහෝ කුසල් රැස් කරගත යුතුයි කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා. මෙලව ලබන උපත කොයිතරම් වාසනාවන්තද? මනුස්ස ජීවිතයක් හරි දුර්ලභ ජීවිතයක්. ඒ මනුස්ස ජීවිතයක දුර්ලභ බව කොපමණද කියන වග බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ බොහෝ උදාහරණවල අන්තර්ගත වෙලා තියෙනවා. නිතර නිතර ධර්ම ශ්‍රවණය කරන මේ සදහැවත් පින්නතුන් ඒ වාගේ උදාහරණ පිළිබඳව අහලා ඒ වගේ තියෙන ගැඹුර මනාව අවබෝධ කරගන්න වෑයම් කරන පිරිසක් මේ කරුණු දන්නා අය. නමුත් ඊටාම කෙටියෙන් සියල්ලංගේම යහපත උදෙසා සිහිපත් කළොත් බුදුරජාණන් වහන්සේක සූත්‍රයක දේශනා කළා මේ ලෝකේ ජීවත් වෙන සත්වයා මරණින් පස්සේ සුගතිගාමි වෙන්නේ කොයිතරම් ප්‍රමාණයයිද කියලා. ඒ ප්‍රමාණය පෙන්වුවේ ශ්‍රී හස්තේ නියමඩල මතට වැලි ටිකක් අරගෙන භික්ෂූන්ට පෙන්වනවා. මහණෙනි, මේ නියමඩල මත තියෙන වැලිද වැඩි? එහෙම නැත්නම් මහ පොළොවේ තියෙන වැලිද වැඩි කියලා. ස්වාමීනි, මහ පෘථුවේ තියෙන වැලිවල ප්‍රමාණය කවුරු ගණනය කරන්නද? නියමඩල මතනම් තියෙන්නේ ඉතාම ස්වල්ප ප්‍රමාණයයි. භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා, මහණෙනි, මේ ලෝකේ ජීවත් වෙන සත්වයා මරණින් මත්තේ සුගතිගාමී වෙනවා නම් සුගතිගාමී වෙන්නේ මේ නියමඩල මත තියෙන වැලි ප්‍රමාණයටත් වඩා අඩු පිරිසයි කියලා. නමුත් අන්‍ය වූ සියලු ජීවීන් දුගතිගාමී වෙන අය. මේක එක උදාහරණයක්. මිනිසෙක් වෙන්න කොයිතරම් අමාරුද? තවත් උදාහරණයක් තියෙන්නේ බාලපඬිත සූත්‍රයේ. බණහන ඔබට අහලා පුරුදුයි. තනි සිදුරක් තියෙන විය දඬුවක් මහමුහුදට වැටිලා හතර පැත්තෙන් හමන හුළඟින් සිව් දිසාවට පාවෙමින් තියෙන වෙලාවේ අවුරුදු 100කට වතාවක් සාගර පතුලෙන් උඩට එන එක කැස් බෑවෙකුට මේ විය ගහ මුණ ගැහිලා ඒ විය ගහේ සිදුර පැත්ත මුණ ගැහිලා තමන් ඉහළට හිස පොවනකොට මේ සිදුරෙන් හිස උඩට ඇවිල්ලා ඔහුට අහස බලන්න තරම් අවස්ථාවක් උදා වෙයිද කියලා බුදුරජාණන් වහන්සේ අහනවා. අපි පිළිතුරු හිතන්නේ එහෙම අවස්ථාවක් ඇත්තටම උදා වෙයිද කියලා. ඒ කැස්බෑව අද නම් උඩට ඇවිල්ලා යට ගියේ ඔහු ආපහු උඩට එන්නේ අවුරුදු 100කට වතාවක්. ඒ අවුරුදු 100 වෙනකොට කොයිතරම් කාලයක්ද?
අනික මහසාගරය. මේ කැස්බෑව ඉන්නේ මහසාගරයේනේ. ඒ සාගරයේ සීමාවක් මායිමක් පරතරක් නෑනේ. ඒ මායිම් තියෙන්නේ බොහෝම දුර. තව විදිහකට කිව්වොත් මේ ලෝකෙට තියෙන්නේ එක සාගරයයිනේ. ඉතින් අපේ වියගහ ඉන්දියන් සාගරයේ තියෙන්න පුළුවන්. නමුත් පින්නතුනේ කැස්බෑව උඩාවුත් බොහෝම ඈත ප්‍රදේශයකින්. නැවත අවුරුදු 100ක් වෙනකන් බලාගෙන ඉන්න ඕනේ. නැවතත් 100ක් වෙනකන් බලාගෙන ඉන්න ඕනේ. මෙන්න මේ වාගේ අවුරුදු 3-400ක්වත් ගත වෙලාවක් මේ සිදුවීම සිද්ධ වෙන්නේ නැහැ. නමුත් වෙන්නම බැරි දෙයේ කාරණාව කැස්බෑව වියසිදුරෙන් ඔළුව දාන්නෙම නැති වෙයිද? ඉතාමත්ම කලාතුරකින් අහඹුවක් ලෙස මේ සිදුවීම සිදුවෙන්නත් පුළුවන්. අපේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි, ඒ තරම්ම අහඹුවක් වෙන මේ සිදුවීම නිතර නිතර වෙනවා වගේ කියලා මම සඳහන් කරන්නේ. එහෙම නෙමෙයි, මනුස්ස ලෝකේ ජීවත් වුණ කෙනෙක්, ජීවත් වෙන කෙනෙක් මරණින් මත්තේ නිරයට ගියොත් ඔහුට නැවත මනුස්ස ජීවිතයක් ලැබෙනවා කියන කාරණාව කන කැස්බෑව වියසිදුරෙන් අහස බලනවට වඩා පරම දුර්ලභ කාරණාවක් කියලා සඳහන් කරන්නේ. එහෙමනම් ඒ තරම්ම දුර්ලභ වෙච්ච වටිනා මනුස්ස ජීවිතයක් ඔබට මට මේ ලැබිලා තියෙන්නේ. මිනිසෙක් වෙලා ඉපදෙන්න ඒ තරම්ම කුසල් කරන්න ඕනේ. ඒ විතරක් නෙමෙයි පින්නතුනි, මිනිස්සු නම් ලෝකේ හැමතැනම ඉන්නවනේ. නමුත් හැමෝටම සම්මාදිට්ඨිය තියෙනවද කියලා හිතලා බලන්න. සම්මාදිට්ඨිය නෑ. එතකොට සම්මාදිට්ඨිය තියෙන මිනිසෙක් බවට පත් වෙන්න ඊටත් වඩා අමාරුයි. හැබැයි මම කියන හැටියට නම්, මම නම් කියන්නේ අපි මනුෂ්‍යාත්ම භාවයේ සඳහා පෙර කරන ලද කුසල් බොහොම වියදම් කළා. සම්මාදිට්ඨික මනුස්ස ජීවිතයක් ලබා ගන්න පෙර කළ කුසල් බොහෝ සේ වියදම් කළා. ඊට පස්සේ අපි කරපු පින් වියදම් කළා නම් තවත් කුමක් සඳහා වියදම් කරන්න ඇද්ද? මං සඳහන් කළා මේක මගේ අදහසක් කියලා. ලංකාව වාගේ රටක උපදින්න තවත් පින් වියදම් කරන්න ඕනේ. මොකද ඒ තරම් වටින රටක් ලංකාව කියලා කියන්නේ. දැන් මේ කාලේ නම් අපේ කතාව ජීවත් වෙන්න සුදුසු නැතිම රටක් ලංකාව කියලා. එහෙනම් විශාල වශයෙන් මිනිස්සු දරුපවුලුත් අරගෙන විදේශගත වෙනවා. දරුවන්ට අනාගතයක් නැහැ. දරුවන්ට උගන්වන්න විදිහක් නැහැ. මේ වගේ නොයෙක් කාරණා කිය කී රටින් පිටුවහල් වෙන්න උත්සාහ කරන පිරිසත් වැඩි. මොකද මේක ජීවත් වෙන්න ඒ තරම් සුදුසු නැති රටක් හැටියට නම් කරමි. නමුත් මේ රටේ තියෙන වටිනාකම කොයි තරම් ශ්‍රේෂ්ඨද අපි දන්නේ නැහැ. මේ වගේ රටක උපදින්න පෙර කරපු පින් වලින් කොච්චර වියදම් කරන්න ඇද්ද කියලා. මොකද්ද මේ රටේ තියෙන එච්චර ලොකු වටිනාකම? කරුණු කාරණා හැටියට සාකච්ඡා කළොත් හුඟක් දිගට කතා කරන්න තියෙන කරුණු ගොඩක් තියෙනවා මෙතන. ලෞතර බුදුරජාණන් වහන්සේ නමකගේ බුද්ධ රාජ්‍ය සක්වලවල් කොච්චරක්ද? කෝටි ලක්ෂයක්. බුද්ධ රාජ්‍යයක් කියලා කියන්නේ සක්වලවල් කෝටි ලක්ෂයක්. දැන් මේ කාලේ අපි දකිනවනේ මේ ගෞතම බුද්ධ රාජ්‍යයයි කියලා සමහර තැන්වල ලියලා තියෙනවා. මේ ලියමන තවත් මනුස්ස ලෝක කීයක ඇද්ද? මේ ගෞතම බුද්ධ රාජ්‍යයයි කියලා කියන තවත් මනුස්ස ලෝක කෝටි ලක්ෂයක් මේ විශ්වයේ තියෙනවා. අපි විතරක් නෙමේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ, තවත් මනුස්ස ලෝක කෝටි ලක්ෂයකම ඉන්නවා භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රාවකයෝ.
මංකේ මනුස්ස ලෝක හැටියට. දිවිය ලෝකත් කෝටි ලක්ෂයක් තියෙනවා. කෝටි ලක්ෂේව හයක් තියෙනවා දිවිය ලෝක. කෝටි ලක්ෂේව විස්සක් තියෙනවා බ්‍රහ්ම ලෝක. එහෙනම් මනුස්ස ලෝක කෝටි ලක්ෂයක් තියෙනවා. මේ කෝටි ලක්ෂේම කතා කරන්නේ මේ ගෞතම බුද්ධ රාජ්‍යයයි කියලා. එතකොට බුද්ධ රාජ්‍යයේ විශාලත්වය අපිට තේරෙනවා. බුද්ධ රාජ්‍යය ඇතුලේ ඉරවල් කෝටි ලක්ෂයක් පායනවා. හඳවල් කෝටි ලක්ෂයක් පායනවා. ඒ පින්නතන එක සක්වලකට එක ඉරයි එක හඳයිනේ පායන්නේ. එතකොට සක්වලවල් කෝටි ලක්ෂයක් වෙනකොට ඉරවල් කෝටි ලක්ෂයක් පායන්න දෙපෙයි. හඳවල් කෝටි ලක්ෂයක් පායන්න ඕනේනේ. නමුත් තවත් සක්වලක් කොහෙද තියෙන්නේ කියලා කාටවත් හොයන්න පුළුවන් වුණාද? මේක විද්‍යාව හුඟක් දියුණු කාලෙනේ. එන්න විද්‍යාඥයෝ හරියට පරීක්ෂණ කරනවා. අඟහරු හොයාගෙන යන තවත් ග්‍රහලෝක හොයාගෙන යනවා. හඳට යන්න උත්සාහ කරනවා. මේ නොයෙක් තැන්වල යනවා. සමහර කාලෙන් කාලෙට ඒගොල්ලෝ කියනවා මෙච්චර අලුත් ගහරෝක ප්‍රමාණයක් හොයාගත්තා කියලා. නමුත් තාම බැරි වුණානේ එක ඉරක් හොයාගන්න. එක හඳක් හොයාගන්න. අන්න පින්නතුනි තවත් ඉරක් හඳක් හම්බ වුණොත් එතන තියෙන්නේ තවත් අලුත් සක්වලක්. එහෙනම් සක්වලකින් සක්වල කොයි තරම් දුරින් පිහිටලා තියෙනවද? අපි සඳහන් කරමින් හිටියේ කෝටි ලක්ෂයක් සක්වලී. බුදුරජාණන් වහන්සේගේ අනුකම්පාව වැඩියෙන්ම භාජනය වුණේ, අනුකම්පාවට භාජනය වුණේ මේ රටද කියලා හිතන්න හේතු කොච්චර තියෙනවද? ලෞතර බුදුරජාණන් වහන්සේ අවුරුදු 45ක බුද්ධ කෘත්‍ය නිමා කරන්න තීරණය කරලා පරිනිර්වාණය කරන කාලයත් භාග්‍යතුන් වහන්සේ තීරණය කරලා භික්ෂුන් වහන්සේලට දැන්නුවා අහවල් කාලේ භාග්‍යතුන් වහන්සේ පිරිනිවන් පානවා කියලා. ඔය අතරතුර කාලේ අපේ බුදුරජාණන් වහන්සේ මෙන්න මෙහෙම අදිෂ්ඨානයක් කළා. භාග්‍යතුන් වහන්සේ පිරිනිවන් පෑවත් භාග්‍යතුන් වහන්සේ අදිෂ්ඨාන කරන ශරීර ධාතුන් වහන්සේලා ඉතුරු වෙන්න ඕන කියලා. ආගේ අදිෂ්ඨානයට අනුව සඳහන් කරනවා බුද්ධ ශරීරයේ තිබිච්ච එකම ලෝම ධාතුවක්වත් පිලිස්සුනේ නෑ කියලා. සියලුම ලෝම ධාතු ඉතුරු වෙනවා. සාමාන්‍ය මිනිස්සුන්ගේ හැටියට කතා කරනකොට කියන්නේ ශරීරයේ ලෝම කූප 99000ක් තියෙනවා කියලන්නේ. ඉතින් භාග්‍යතුන් වහන්සේගේ කොපමණද කියන කාරණාව දන්නේ නැහැ. සඳහන් කරන්නේ මේ සෑය මේ තරම් දැවෙනකොට එකම ලෝම ගහක්වත් දැවුන්නේ නැහැ කියලා. සම 40 දන්ත ධාතුන් වහන්සේලාගෙන් එක දන්තයක්වත් පිලිස්සලා විනාශු වෙන්නේ නැහැ. මහා පරිනිර්වාණ සූත්‍රයේ මේ පිළිබඳව බොහොම ලස්සනට විස්තර කරලා තියෙනවා. භාග්‍යතුන් වහන්සේගේ කේශ ධාතුන් වහන්සේලා, ලෝම ධාතුන් වහන්සේලා දෙවිව අරන් ගියා කියලා. සඳහන් කරනවා සියලුම කේශ ධාතුන් වහන්සේලා, සියලුම ලෝම ධාතුන් වහන්සේලා කේසා ලෝමාච සබ්බසු චත්තාලීසා සමාදන්තා භාගිතුන් වහන්සේගේ සම 40 දන්ත ධාතුන් වහන්සේලාද කේසා ලෝමාච සබ්බසු සියලුම කේස ධාතුන් වහන්සේලා සහ ලෝම ධාතුන් වහන්සේලාද දේවා හරින්සු ඒකේකං දෙවිවරු ඇවිල්ලා අරගෙන ගියා චක්කවාල පරම්පරා සක්වල පරපුරි. එහෙනම් කෝටි ලක්ෂයක් සක්වලක බුදුරජාණන් වහන්සේගේ සර්වඥ ධාතුන් වහන්සේලා වැඩ ඉන්නවා. භාග්‍යතුන් වහන්සේ අදිෂ්ඨාන කරපු තවත් විශේෂ අදිෂ්ඨානයක් තියෙනවා. ඒ විශේෂ අදිෂ්ඨානය තමයි
මගේ ශරීරයේ විශාලතම ධාතුන් වහන්සේලා හත් නමක් ශේෂ වෙන්න ඕනේ කියන කාරණාව. භාග්‍යතුන් වහන්සේගේ අදිෂ්ඨානයට අනුව ඒ ධාතුන් වහන්සේලා හත් නම වෙනම වෙන් වෙලා තිබුණා. මොනවද මේ හත් නම? සතර දළදා වහන්සේ, වම් සහ දකුණු අකු ධාතුන් වහන්සේලයි ලෞතුරා බුදුරජාණන් වහන්සේගේ විශාලතම සර්වඥ ධාතුන් වහන්සේ වෙන භාග්‍යතුන් වහන්සේගේ නලල්තරයයි. මහා ධාතුන් වහන්සේලා හත් නමයි. මේ ධාතුන් වහන්සේලා හත් නමේ හතර නමක් මේ පුංචි රටේ වැඩ ඉන්නවා. කොච්චර ප්‍රමාණයකින්ද? සක්වලවල් කෝටි ලක්ෂකින් මේ හත් නමෙන් හතර නමක් මේ රටට තීන්දු වෙන්නේ. මේ රට සුළුපතුර රටක් හින්දද? මේ රටේ වටිනාකමේ ප්‍රමාණය කියන්න පුළුවන්ද? අපිට වෙන කවුරුවත් මොකටද? ජීවමාන බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නා වගේ මේ ධාතුන් වහන්සේලා හතර නම වැඩ ඉන්නකොට නිකන් අපේ ඇයි විවේකීව හිතන්නකෝ. මනුස්ස ලෝක කෝටි ලක්ෂයකින් මේ මනුස්ස ලෝකයේ මේ පුංචි රටට ඒ ධාතුන් වහන්සේලා හත් නම වැඩ ඉන්න හතර නමක් වැඩ ඉන්නවා කියලා කියන්නේ මේ රටේ ජීවත් වන්නවුන්ගේ භාග්‍ය කොපමණද කියන කාරණාව තමයි ගණනය කරන්න බැරි. වාම දළදා වහන්සේ සෙංකඩගල පුරවරයේ වැඩ ඉන්නවා. දකුණු දළදා වහන්සේ සෝමාවතී චෛත්‍ය රාජානන් වහන්සේගේ ධාතු ගර්භයේ ඇතුළේ වැඩ ඉන්නවා. බුදුරජාණන් වහන්සේගේ අකු ධාතුන් වහන්සේලා දෙනමගින් එක නමක් මහා ප්‍රාතිහාර්ය දක්වලා ආශ්චර්යමත් විදිහට ථූපාරාම චෛත්‍ය රාජයාගේ ධාතු ගර්භයේ ඇතුළේ මේ දෙනුත් වැඩ ඉන්නවා. ලෞතුරා බුදුරජාණන් වහන්සේ නමක් විශ්වයට ශේෂය කරන විශාලතම සර්වඥ ධාතුන් වහන්සේ තමයි බුදුරජාණන් වහන්සේගේ නලල්තලේ. අපි කියන්නේ ලලාට ධාතුන් වහන්සේ කියලා. කෝටි 12ක නාගසේනාවක ආරක්ෂාව යටතේ අදත් සේරුවාවිල මංගල මහසෑයි වැඩ ඉන්නවා. ඒ තරම් විශාල ධාතුන් වහන්සේලා ප්‍රමාණයක්. මහා ධාතුන් වහන්සේලා මේ රටේ වැඩ ඉන්නවා කියලා කියන්නේ මේක මහා සුවිශේෂී දිවයිනක් කියන එකයි. ඊට අමතරව අපේ බුදුරජාණන් වහන්සේ කුඩා අනුකුඩා ධාතුන් වහන්සේලා අනුදැනවදාලා. ඒ කුඩා අනුකුඩා ධාතුන් වහන්සේලාගෙනුත් මහා ධාතුන් වහන්සේලා මධ්‍යම ධාතුන් වහන්සේලා කුඩා ධාතුන් වහන්සේලා කියලා කොටස් තුනකට බෙදෙනවා. මහා ධාතුන් වහන්සේ මුම් පියල්ලක් වගේ. මධ්‍යම ධාතුන් වහන්සේ කඩසහල් වගේ. කුඩා ධාතුන් වහන්සේ අබෑට වගේ. මේ ධාතුන් වහන්සේලා ඉතුරු ප්‍රමාණය කොපමණද කියන කාරණාවක් අපට තේරෙන්නේ නැහැ. ඒ විශාල ප්‍රමාණය. ඊළඟට ඒ ධාතුන් වහන්සේලාගෙන් යම් ප්‍රමාණයක් එකතැනක විශාල වශයෙන් රැස් වුණා නම් මේ කෝටි ලක්ෂයක් සක්වලට එහෙම රැස් වෙච්ච තැනක් තියෙන්නේ අනුරාධපුර මහමෙවුනා උයනේ වැඩ ඉන්න මහා චෛත්‍ය රාජානන් වහන්සේගේ විතරයි. يعني ස්වර්ණමාලී මහා චෛත්‍ය රාජානන් වහන්සේගේ ධාතු ගර්භයේ තමයි විශාල ධාතුන් වහන්සේලා ප්‍රමාණයක් එක තැනක වැඩ ඉන්නව නම් වැඩ ඉන්නේ. එතන කෝටි ලක්ෂයක් සක්වලක වෙන කිසිම තැනක ඒ වාගේ ධාතුන් වහන්සේලාගේ රැස්වීමක් නැහැ. වැඩිම ප්‍රමාණයක් වැඩ ඉන්නවා මෙහි. තුන්වෙනි ධර්ම සංගායනාවෙන් පස්සේ භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේ රටවල් ගණනාවකට ප්‍රචාරය කෙරෙනකොට අපේ රටට ඒ ධර්මයේ පණිවිඩය අරගෙන වැඩම කළේ අනිත් සියලුම රටවල් වලට වැඩම කරපු රහතන් වහන්සේලාට වඩා
හරි සුවිශේෂී රහතන් වහන්සේනම. මං එහෙම සඳහන් කළේ රහත් වුණාට පස්සේ සියලු දෙනා වහන්සේම සමානයි. සමානයි කියලා කීවට අසමානකනුත් තියෙනවා. මහරහතන් වහන්සේලා, රහතන් වහන්සේලා, ඒ විදිහට රහතන් වහන්සේලා අතර වෙනස්කම් තියෙනවා. සිව්පිලි සිඹියා සහිතව රහත් වුණා නම් තමයි මහරහතන් වහන්සේලා කියලා කියන්නේ. තවත් සමහර රහතන් වහන්සේලා වැඩ ඉන්නවා එක අඟලක්වත් උඩින් වඩින්න තරම් ඉර්ධිමය හැකියාවක් නැති ශුෂ්ක විදර්ශක කියලා උන්වහන්සේලාට කියන්නේ. නමුත් රහත් භවයේ වෙනසක් නැහැ. සියලු දෙනාම එකම විදිහට කෙලෙස් ප්‍රහීණය කරලා ඉන්නේ. සියලු දෙනාම උතුම් නිවන දැකලා ඉන්නේ. සංසාරේ පුරාගත් පාරමිතත් එක්ක දියුණු කරගත් හැකියාවේ ප්‍රමාණයන්ගේ උස් පහත් බවක් තමයි තියෙන්නේ. කෙසේ වෙතත් භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේ පණිවිඩය අරගෙන අපේ රටට වැඩම කරන්නේ එක පැත්තකින් මහරහතන් වහන්සේ නමක්. ඒ කියන්නේ සිව්පිලි සිඹියාපත් මහරහතන් වහන්සේ නමක්. අර්ථ ධර්ම නිර්ති පටිභාන මේ ඥාන හතරෙන් යුක්තයි. කෙස් වැටිය බාන ගමම්ම තමයි කෙස් බාල ඉවර කරන්න කලින් සිව්පිලි සිඹියා සහිතවම රහත් වෙනවා පැවිදි වෙන්න ඉස්සෙල්ලා. තවත් විශේෂ කාරණාව තමයි මිහිඳු මහරහතන් වහන්සේ කියලා කියන්නේ දීප චක්‍රවර්ති මහරජෙක්. මේ පැවිදි වෙලා මේ ධර්මය අරගෙන එන්නේ සුළුපටු රජෙක් නෙමේ, දීප චක්‍රවර්ති මහරජෙක්. කවුද දීප චක්‍රවර්ති කියලා කියන්නේ? සතර මහා දිවයිනෙන් එක දිවයිනක අධිපතියට. එන ගිහි ගෙදර හිටියානම් මහින්ද කුමාරයා කියලා කියන්නේ ජම්බුද්දීපේ අධිපතියා. පැවිදි වෙනකොටත් ජම්බුද්දීපේ යුවරජු. සමහරලාට අපි අද කතා කරන්නේ නිකම්ම නිකං මිහිඳු හාමුදුරුව කියලා. නෑ පින්නතුනි, හැබැවින්ම දීප චක්‍රවර්ති මහරජෙක් තමයි මිහිඳු මහරහතන් වහන්සේ කියලා කියන්නේ. භාග්‍යතුන් වහන්සේගේ මහා අදිෂ්ඨානයන්ගෙන් එක. මෙවන් මහ උතුමන් වහන්සේ නමක් මේ රටට ධර්මය අරගෙන යනවා කියන කාරණාව. ඒ වාගේ සුවිශේෂී දිවයිනක් මේක. පින් කරගන්න ලැබෙන අවස්ථාවන් නිමක් නැති රටක් මේක. හැබැයි ඥානවන්තයන්ට, ශ්‍රද්ධාව බුද්ධිය තියෙන අයට මේ තරම් වටින රටක් තවත් නැහැ කියන කාරණාවයි කියන්න ඕනේ. ශ්‍රද්ධාව බුද්ධිය තියෙන්න ඕනේ. කරුණු කාරණා විමස ගන්න පුළුවන්කම තියෙන්න ඕනේ. මේ රට ඇතුලේ හැතැක්ම දෙකක් යන්න කලින් අපිට කොතන හරි හම්බ වෙනවා පන්සලක්. නිකන් හිතලා බලන්න, මගට බැහැපුවාම හැතැක්ම දෙකකට කලින් කොයි පැත්තෙන් හරි අපි පන්සලක් දකිනවා. ඒ බොහෝ විහාරස්ථානවල නිදහසේ අහස උසට මනාව ගොඩනැගුණ සුදෝසුදු චෛත්‍ය රාජානන් වහන්සේලා වැඩ ඉන්නවා කියලා කියන්නේ භාග්‍යතුන් වහන්සේගේ ධාතුන් වහන්සේලා දරාගෙනයි වැඩ ඉන්නේ. එහෙනම් රට පුරාම එහෙම හිතලා බලහම මම කියන්නේ ලංකාව කියලා කියන්නේ ඇත්තටම එකම ධාතු මන්දිරයක් කියලා. ආන් ඒ වාගේ රටක ඉපදෙන්නේ හිතුන හිතුන වෙලාවට කැමැති කැමැති ආකාරයෙන් පින්කම් කරගන්න පුළුවන් භාග්‍ය වාසනාව තියෙන ශ්‍රේෂ්ඨ රටක් ලංකාව කියලා කියන්නේ. ආන් ඒකයි මම සඳහන් කළේ, ඒ වාගේ පින් කරන්න පුදුම තරම් පහසුකම් තියෙන මේ වාගේ උතුම් දිවයිනක මනුස්ස ජීවිතයක් අරන් උපදින්න සාමාන්‍ය බටහිර රටක නැත්නම් ආසියා කරේ වෙනත් රටක ඉපදින්න පින් කළාට වඩා වැඩියෙන් පින් කරන්න ඕනේ කියලා හිතෙන්නේ නැද්ද? කොයි තරම් දියුණුවෙන් ඉහළට ගිහිල්ලා තිබුණත් ධර්මයක් නැති රටක ඉපදිලා අපිට පුළුවන් වෙයිද නිවන හොයන්න? මරණයත් එක්කම අවුරුදු කෝටි ප්‍රකෝටි ගානකට ආයේ නිරයට යනවා මිසක් සුගතියට යෑමක් ගැන කතාවක්වත් නැහැ, කතා කරන්න දන්නේ නැහැ. නමුත් සම්මාදිට්ඨික වෙලා බෞද්ධ රටක බෞද්ධ පරිසරයක ඉපදිච්ච අපිට පින් පව් ගැන කොයි තරම් දැනගන්න ලැබිලා තියෙනවද?
හරි වැරදි ගැන කියලා දෙන්න කී දෙනෙක් ඉන්නවද? කළ යුතු දේ මතක් කරලා දෙන්න සත්පුරුෂයෝ කොච්චර ඉන්නවද? තුනුරුවන් පිළිබඳව ශ්‍රද්ධාව උපදවන්න, ශ්‍රද්ධාව උපදවල කටයුතු කරන්න අවස්ථාව කොයිතරම් අපට තියෙනවද? භාග්‍යයක් නෙමෙයිද? දැන් හිතුනොත් අනුරාධපුරයේ මහසෑය වඳින්න යන්න ඕනේ කියලා තව පෑ දෙකක් තුනක් යනකොට යන්න බෑද? සේරුවාවිල යන්න ඕනේ කියලා හිතුනොත් යන්න බැරිද? මහනුවර යන්න ඕනේ කියලා හිතුනොත් යන්න බැරිද? ජීවමාන බුදුරජාණන් වහන්සේ ළඟට ගියා වගේ අද දවසේ ගිහිල්ලා වැඳලා එන්න තරම් වාසනාව තියෙන තවත් රටක කවුරුවත් ඇද්ද? නැතිනම් මොන තරම් වාසනාවක්ද? සඳහන් කළේ ලෞතුරා බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් භාග්‍යතුන් වහන්සේගේ ධාතුන් වහන්සේලා වෙනුවෙන් වන්දනා කළත් ලැබෙන ආනිසංසය මෙච්චරයි මෙපමණයි කියලා සීමාවක් නැහැ. බුදුරජාණන් වහන්සේට වැන්දත් එකයි, සර්වඥ ධාතුන් වහන්සේට වැන්දත් එකයි, ආනිසංසය වෙනසක් නැහැ. අවශ්‍ය මනාව හිත පිහිටවා ගන්න එක විතරයි. මනාව හිත පිහිටවා ගන්න ඕනේ. එහෙම වුණහම තමයි අපිට ඒ කුසලයේ මැනවින් ලබන්න පුළුවන්කම තියෙන්නේ. හැබැයි ඒ හිත පිහිටවා ගන්න අපිට හැකියාව තියෙන්න ඕනේ, අපි සමත් වෙන්න ඕනේ. ජීවමාන බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නවා වගේ සර්වඥ ධාතුන් වහන්සේ නම, පිළිම වහන්සේ නම, බෝධි රාජයන්න් වහන්සේ නම, චෛත්‍ය රාජයන්න් වහන්සේ නමක් යම් තැනක වැඩ ඉන්නවද? එතනට අපි ආ යුත්තේ ජීවමාන බුදුරජාණන් වහන්සේ ළඟට යන විදිහටයි. ඇත්තට මේ අවස්ථාව ලැබුණා නම් කොහොමද යන්නේ එතෙන්ට? ඒ හැඟීම හිතෙන් ගන්න. ආන් ඒ හැඟීම හිතෙන් අරගෙන ඒ සංඥාවෙන් බුදුරජාණන් වහන්සේට වඳින්න. මේ සෑමලුවට ඇවිල්ලා අදින් පස්සේ මේ සෑමලුවේ ඒ සංඥාවෙන් වඳින්න. හැබැයි මේ ළඟට එනකොට මේ වැඩ ඉන්නේ භාග්‍යතුන් වහන්සේ මේ මළුවට ගොඩ වෙන්න මං කොච්චර පිරිසිදු වෙන්න ඕනේද? මං කොහොමද මළුවට යන්න ඕනේ? මං කොතනද වාඩි වෙන්න ඕනේ? මං කොයි පැත්තේ ඉඳලාද වන්දනා කරන්න ඕනේ? හිතන්න කාරණා හුඟක් තියෙනවා. අපි බොහෝ තැන්වල අහනවා භාග්‍යතුන් වහන්සේට වන්දනා කරලා එකත් පසෙක වාඩි වුණා කියලා. මොකද්ද මේ එකත් පසෙක වාඩි වුණා කියලා කියන්නේ? හුලං හමන දිහාව හොඳට විමසලා වාඩි වෙනවා. ඇයි හුලං හමන දිහාව ගැන විමසිලිමත් වෙන්නේ? මගේ ශරීරයේ දැවටිලා හුලඟ හමාගෙන භාග්‍යතුන් වහන්සේ ඉන්න පැත්තෙන් නම් හුලං පාර ගමන් කරන්නේ. ඥානවන්තයා කවදාවත් ඒ පැත්තෙන් වාඩි වෙන්නේ නැහැ. භාග්‍යතුන් වහන්සේ පහු කරලා සුළඟ යන්නේ කොයි පැත්තටද? ඔහු වාඩි වෙන්නේ පැත්තෙන්. ආන් ඒකයි එකත් පසෙක ඉන්නවා කියන්නේ. ඇයි එහෙම ඉන්න හේතුව? මගේ ශරීරයේ පිසගෙන මගේ ඇඟේ තියෙන දූවිලි කුණු දාඩිය දුර්ගන්ධයත් අරගෙන යන වාතය භාග්‍යතුන් වහන්සේගේ ස්වර්ණ වර්ණ වූ ශරීර දේහේ තැවරෙනවට කැමති නැති හින්දා. ඉඳ හුලං අත මග ඇරලා වාඩි වෙන්නේ එකයි. ඉතින් ඒ වගේ කාරණා රාශියක් හිතන්න ඕනේ. මේ සියලු කරුණු මේ විදිහට දැනගෙන ඉතාම ශ්‍රද්ධාවෙන් මේ සෑමලුවට ගොඩ වෙලා ජීවමාන භාග්‍යතුන් වහන්සේ ෂඩ්වර්ණ රශ්මිය විහිදව විහිදවා වැඩ ඉන්නවා කියන චේතනාවෙන් පසඟ පිහිටවල වැඳගන්න පුළුවන් උනොත් පින්නතුනි, ආන් ඒ වන්දනාමය කුසලය ඔබ දෙව්ලොවට ගෙනියන්න තරම් සමත් කියලා කියන්නේ. හිතන්න අපේ මුළු ජීවිත කාලයක් අපි පින්කම් කරලා කරලා අපිට හරියට විශ්වාසයක් නැහැ හැබැවින්ම දෙව්ලොව යයිද කියලා. මීට වඩා හොඳ තැනක උපදීද කියලා හරි විශ්වාසයක් ගොඩනගා ගන්න තව හරි අමාරුයි. නමුත් සඳහන් කළේ ජීවමාන බුදුරජාණන් වහන්සේට වඳිනවා නම් වඳින්නේ කොහොමද? ඒ විදිහට වන්දනා කරන්න කියලා කියන්නේ චෛත්‍ය ළඟ. ඒ විදිහට වන්දනා කරන්න කියලා කියන්නේ බෝධිය ළඟ. ඒ විදිහට සර්වඥ ධාතුන් වහන්සේ ළඟ, පිළිම වහන්සේ ළඟ වඳින්න කියලා කියන්නේ. ආන් ඒ වන්දනාව ඒ කාන්තේම දෙව්ලොව උපත් වෙනවා.
එක සැඩොල් කාන්තාවකට පිහිට වෙන්ඩ භාගිතුන් වහන්සේ ඇගේ නිවස තියෙන පැත්තෙන් වැඩිය. මොකද මේ සැඩුල් කාන්තාවාද මැරිලා වීචිට යනවා. මුගලන් මහරහතන් වහන්සේ සඳහන් කලා උපාසිකාව වන්දනා කරගන්න මේ ඉන්න තිලෝගුරු භාගිතුන් වහස කියලා. ඒ සැඩොල් කාන්තාව බොහොම වයස අයයි අමාරුවෙන් නමුත් බුදුරජාණන් වහන්සේ වන්දනා කරගත්තා. භාගිතුන් වහන්සේ වැඩිය. ටික වෙලාව කෙනෙකුට එල දෙනක් ඇනලා ඒ මහලු කාන්තාව මරණයට පත් වුණා. මරණයත් එක්කම ඇය තවුතිසා විපදිනවා. මුගලන් මහරහතන් වහන්සේ හොයාගෙන ඇවිල්ලා පස්සේ ප්‍රත්‍යූපකාර කරන්න අවසර ඉල්ලනවා. මොකටද කියලා අහපුවාම ස්වාමීනි එදා මහමගදී භාග්‍යතුන් වහන්සේට ඔබ වහන්සේ වඳින්න කිව්වේ නැත්තම් මං වඳින්නේ නෑ ස්වාමීනි. ඔබ වහන්සේ මන් ලව්ව වන්දනා කරවලා මේ තරම් දිව්‍ය ආශ්චර්ය තියෙන තැනක මට ඉපදින්න පාර හැදුවා ස්වාමීනි කියලා මහමුගලන් මහරහතන් වහන්සේට බොහෝම ගරු සත්කාර දක්වනවා. වන්දනා මාත්‍රේ මට්ට කුණ්ඩලි මැරිලා නිරේට යන්න හිටපු දරුවෙක්. නමුත් භාග්‍යතුන් වහන්සේ ඈතින් හිටගෙන ඉන්නවා දැකලා ශරීර ධාතුව දැකලා ඇතිවෙච්ච ශ්‍රද්ධාව නිසා කොයි තරම් අමාරුවෙන් හිටියත් දසඟිලි එකතු කරගන්න මට්ට කුණ්ඩලීට පුළුවන් වුණා. බුදුරජාණන් වහන්සේ දිහා බලලා ඔහු දසඟිලි එකතු කළා කියලා කියන්නේ ඔහුට සුගතිය උපදින්න ඒ පින ප්‍රමාණවත් කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කළා. එහෙමනම් අසීමිත ශ්‍රද්ධාවක් හිතේ හදාගෙන චෛත්‍ය රාජයන්න් වහන්සේ බෝධින් වහන්සේ පිළිම වහන්සේ දිහා බලාගෙන ජීවමාන සංඥාව උපදව උපදවා යම් කෙනෙක් වන්දනාමාන කරනවා නම් සුළුපටු කුසලයක් දලබන්. එතකොට මේ රටේ රැස් කරගන්න තියෙන ඒ මහ පින මෙහි ජීවත් වෙන අය රැස් කරන්නේ නැති වුණාට අවශ්‍ය නම් අවශ්‍ය කෙනෙකුට මේ ලෝකේ වෙන කොයි රටකවත් සම්පූර්ණ කරන්න බැරි බව දැන් තේරෙනවා නේද? ලෝකේ බෞද්ධ රටවල් තියෙන 10ක් වගේ පොඩි ප්‍රමාණයයි. අනික් රටවල් වලයි සඳහා අපිට ලැබෙන අවස්ථාව බොහොම අඩුයි. ඉතින් ඒ අතිනුත් බොහොම වාසනාවන්ත තැනක ඉපදුනා. ඒ විතරක් නෙමෙයි අපි භාග්‍යතුන් වහන්සේ විශේෂයෙන් කරුණු කාරණා පැහැදිලි කරනකොට දේශනා කළා. ධාතුන් වහන්සේලා ඉතුරු වෙන්න අදිෂ්ඨාන කරන්නේ ඒකාතකින් කළගුණ සැලකීමක් උදෙසා කියලා. කාටද බුදුරජාණන් වහන්සේ කළගුණ සලකන්න සූදානම් වෙන්නේ? පාරමිතා පුරණ කාලේ ඒ පාරමිතාව පූර්ණේ කරන්න උන්වහන්සේට උපකාර කරපු අයට කළගුණ සලකන්න. එතකොට එහෙම උපකාර කරපු අය අදත් ලෝකේ ඇද්ද? මොකද අර 45 අවුරුද්ද තුල ඒ තමන් වහන්සේට උපකාර කරපු සියලුම දෙනා ඒ අවස්ථාවට සහභාගී වුණේ නැහැ. මනුස්ස ලෝකෙ හිටියෙත් නැහැ ඒ කාලේ. හුඟක් අය. ඉතින් ඒ අය කොහේ හරි ඉන්න තැනක ඉඳලා නැවත මනුලොවට එනකොට භාග්‍යතුන් වහන්සේ නැත්තම් ඒ අයට කොච්චර දුක හිතෙනවද? ආන් ඒක නිසා අපේ බුදුරජාණන් වහන්සේ කළගුණ සැලකීමක් හැටියට ධාතුන් වහන්සේලා අදිෂ්ඨාන කළා. තමන් වහන්සේට පාරමිතාව පූර්ණේ කරගන්න උදව් උපකාර කරපු අයට මේ ධාතුන් වහන්සේට වන්දනා කරලා මහා කුසලයක් ලබන්න පුළුවන්කම තියෙනවා. ඒ විතරක් නෙමෙයිනේ පින්නතුනි. භාග්‍යතුන් වහන්සේ මේ කළගුණ සලකන්න කියලා අදිෂ්ඨාන කරාම කව අදිෂ්ඨාන වෙන්නේ ඇද්ද? කවුද උන්වහන්සේට කළගුණ සලකන්නේ ඇද්ද? නැත්නම් කවුද උන්වහන්සේගේ පාරමිතාවට උපකාර කරන්නේ ඇද්ද? අපි ඇයි හිතන්නේ ඒ අපි නෙමෙයි වෙන්න ඇති කියලාද? නෑ පින්නතුනි. ඒ පාරමිතාවට උපකාර කළේ අපිමයි. අපි කොහොමද මහබෝසතාණන් වහන්සේට උපකාර කළේ? ඉතල බලන්නකො අපි කොහොමද උපකාර කළේ? ඇයි පින්නතින රං රිදී මුතු මැණික් පිරිච්ච ගබඩාවල් හතර පැත්තෙන් දොරවල් ඇරලා කැමති කැමති කෙනෙක් කැමති කැමතිසේ මෙයින් රං රිදී මුතු මැණික් අරගෙන යන්න කියලා දන් දෙන වෙලාවේ
ඔබත් මමත් ගිහිල්ල ඕන තරන් ගෝනි ගණන් කරගහගෙන යන්න ඇති උන්වහන්සේ දන් දෙනකොට. ආං ඒක හින්ද තමයි අපි කළගුණ සැලකුවා කියලා කියන්නේ. උන්වහන්සේගේ ධනය අරගෙන තමයි මේ කළගුණ සැලකුවා කියලා කියන්නේ. එතන උන්වහන්සේගේ වස්තුව අපි ගත්තහම අපි කළගුණ සැලකලාද තියෙන්නේ? ඇයි පින්නතුනි, අපි දානයක් පූජා කරන්න ලෑස්ති වෙනකොට මගේ දානි බාරගන්න කෙනෙක් නැත්තං කාට දන් දීලාද පින් සිද්ධ කරගන්නේ? මහබෝසතාණන් වහන්සේ නොයෙක් නොයෙක් අබුද්ධෝත්පාද කාලවල දන් දෙනකොට උන්වහන්සේ බොහෝ දෙනාට දන් දුන්නා. බොහෝ දෙනා උන්වහන්සේගෙන් දානේ බාරගත්තා. ආන් ඒ අයටයි මේ කළ ගුණ සලකන්නේ. ඔබත් මමත් ඒ අතර ඉන්නවා. අපිට කළ ගුණ සලකන්නයි ධාතුන් වහන්සේලා ඉතුරු කරලා වඩින්නේ. එනම් අපිට වැඳගන්ඩ, අපිට පූජා පවත්වගන්ඩ, අපට ගෞරව දක්වන්ඩ සර්වඥ ධාතුන් වහන්සේලා කෝටි ප්‍රකෝට ගණනින් මේ ලෝකයට දායාද කරලා වාගිතුන් වහන්සේ පිරිනිවන් පෑවා. ශ්‍රද්ධාවන්තයා, පුණ්‍යවන්තයා, ඥානවන්තයා කාරණාව දැනගෙන අවස්ථාවෙන් ප්‍රයෝජන අරගෙන වහ වහා කුසල් රැස් කරලා සර්වඥ ධාතුන් වහන්සේලා නිසා සුගතියට යන්න පාර හදා ගන්නවා. මේ ආරණ්‍ය සේනාසනේ විශේෂයෙන් සිංහසහල් ව්‍යාපාර ආයතනයේ අධිපතිතුමන් ප්‍රධාන පවුලේ පිරිසගේ මූලික දායකත්වයෙන් පින් කැමති සදහැවතුන් බොහෝ දෙනාගේ ආධාර උපකාර ඇතුව අපි ඉදිරිපිට වැඩ ඉන්නේ. සුදෝසුදු චෛත්‍ය රාජයාණන් වහන්සේ ඉදි කරලා නිමා කරගන්න යෙදුනා. මේ මොහොත වෙනකොට සර්වඥ ධාතුන් වහන්සේලා ධාතු ගර්භයේ තැන්පත් කරලා තියෙන්නේ. මේ මහ පොළොව මත ගොඩ නැගුණ තවත් සුවිශේෂී වූ නිර්මාණයක්. එහෙම සඳහන් කළේ බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලා දරාගෙන වැඩ ඉන්න තවත් එක ගොඩ නැගිල්ලක්. ඒ තුලින් ලැබෙන ආශිර්වාදේ, ඒ තුලින් ලැබෙන ශක්තිය කොයි තරම්ද කියන කාරණාව අපිට තේරෙන්නේ නැහැ. භාග්‍යතුන් වහන්සේගේ ධාතුන් වහන්සේලා වඩා හිඳවන්නේ මේවාගේ චෛත්‍යයක් ඉදි කරනවා කියන කාරණාව මේ ශාසනයේ මොන තරම් පිං රැස් වෙන පිංකමක්ද? දිවාරය දෙකේම පිං වැඩිනවා. ඒ මිනිස්සුන්ට ඕනෑම වෙලාවක ඇවිල්ලා වැඳගන්න විවෘතයි. ඉතින් කෙනෙක් වැඳලා පිං කරගන්න මොහොතක් මොහොතක් පාසා ඔවුන්ට පහදින්න මේවාගේ දේවල් කරපු අයට නිරායාසයෙන්ම පිං ලැබෙනවා. චෛත්‍යයක් ඉදි කිරීම කොයි තරම්නම් ආනිසංස දායකද කියන කාරණාව තාම ධර්මයේ තැනකින් හම්බ වෙලා නැහැ. නමුත් චෛත්‍යයක් ප්‍රතිසංස්කරණය කිරීමේ ආනිසංසය කොයි තරම්ද කියලා අපදාන පාළියේ තියෙනවා. සුදාපින්ඩිය, බණ්ඩුපුල්ලිය වගේ මහරහතන් වහන්සේලගේ කතාවල ඒ බව විශේෂයෙන් අන්තර්ගතයි. සුදහා පින්ඩිය කියන මහරහතන් වහන්සේ පෙර සංසාරි බුදුරජාණන් වහන්සේ නමක් වෙනුවෙන් හදාපු චෛත්‍යයක් පුපුරලා තියෙනවා දැකලා. බදාම මිටක්, බදාම පිඩක් අරගෙන චෛත්‍යයට ගොඩ වෙලා අර පැල්ම වහලා දැම්මා. ආන් ඒ කුසල කර්මය කොයි තරම්නම් මහත්ඵලද? මහා කල්ප 90 ගානක් විපාක දෙනවා. මහා කල්ප 90 ගානක් විපාක දෙනවා. සමහර තැන්වල මහා කල්ප 90,000 ගානක් විපාක දීලා. මේ සුළු පින්කමක් අති දීර්ඝ කාලයක් හිතසුව පිණිස පවතිනවා. ඒ වගේම සෑයක පැලවෙලා තියෙන තනකොළ ආදිය ඉවත් කරලා ඒත් මහා කල්ප 90,000ක්, මහා කල්ප 90 ගානක් නෙමෙයි පින්නතිනේ, මහා කල්ප 94,000ක් සුගතියෙම උපදිනවා. දෙව්ලොව මනුලොව තමයි සැරිසරන්නේ. චෛත්‍යයේ තිබුණ වල් පැල ටික අයින් කරපු
ඒ මානවකයත් අපේ බුදුරජාණන් වහන්සේගේ කාලේ මනුස්ස ලෝකෙට එනවා. ඔහුත් කරලා තියෙන්නේ සෑය පරණ වෙනකොට තැන තැන තැන්පත් වුණ රොඩු උඩ පැලවිච්ච වල් පැල ගර්භය හිර කරගෙන ඇතුළට ගිහිල්ලා තියෙනකොට ඒ පැලවල මුල් ඒ සියල්ල ගලවලා ඉවත් කරලා සෑය පිරිසිදු කරපු එක. මහා කල්ප 94000ක් තරම් කාලයක් සුගතිය උපදින්න හේතුවක්. ඉතින් මේ වාගේ කරුණ ගැන මෙහෙම කතා කරනකොට මේ වාගේ චෛත්‍යයක් ගොඩනැගීම මොනතරම් ආනිසංසදායකද කියන කරුණ අපිට අනුමාන කරන්න පුළුවන්. කරුණ දක්වලා නැත්තේ සමහර වෙලාවට ප්‍රකාශ කරලා ඉවර කරන්න බැරි නිසා වෙන්න ඇති. ඊට අමතරව තවත් බොහෝ කරුණු මේ සම්බන්ධයෙන් සාකච්ඡා කරන්න තියෙනවා. අපේ බුදුරජාණන් වහන්සේ ලෝක සත්වයාට මොනතරම් අනුකම්පා කළාද? ඒ අනුකම්පාව නිමක් නැහැ. මුලින් සඳහන් කරපු විදිහට ඉතුරු කරපු ධාතුන් වහන්සේලාගෙන් නමක් දෙනමක් වූ අපි වෙනුනුත් වෙන් වෙලා භාග්‍යතුන් වහන්සේගේ අදිෂ්ඨානයක් නැත්තම් සරුවඥ ධාතුන් වහන්සේ නම් කෙසේවත් වැඩ ඉන්නේ නැහැ කියලා කියන්නේ. භාග්‍යතුන් වහන්සේගේ විශේෂ අනුකම්පාවක් තියෙන්න ඕනේ මේ පුද්ගලයා ළඟ. මේ සරුවඥ ධාතුන් වහන්සේ මෙතෙක් කල් ඔහුගේ නිවන වෙනුවෙන් වැඩ ඉන්න ඕනේ කියලා. ඒ අදිෂ්ඨානීය පවතින තාක් කල් ඒ ධාතුන් වහන්සේ හොලවන්න අයින් කරන්නත් කාටවත් පුළුවන්කමක් නැහැ. සොලවන්න පුළුවන්. ඒ ධාතුන් වහන්සේ මට අහිමි කරන්න බෑ කාටවත්. ඒ තරම් බොහෝම සුවිශේෂයි. ඒ නිසා දණ්ඩුවාව අරණ්‍ය සේනාසනේ අභිනවයෙන් ඉදිකරගන්න යෙදුන චෛත්‍ය රාජයන්න් වහන්සේ සම්බුද්ධ ශාසනයට පූජා කරන්න කටයුතු කරලා තියෙන මොහොත. මෙතෙක් ලෝක සත්වයා කොයිතරම් ප්‍රමාණයක් මේ සෑ රජුන් වැඳගෙන සුගතියේ දොර අරගනීද කියන කාරණාව අපිට කියන්න තේරෙන්නේ නැහැ. පින්කම සිද්ධ කරන්න කටයුතු කරපු ප්‍රධාන දායකත්වය අරගත්ත පින්වත් පිරිස වගේම තවත් නොඑක් ආධාර උපකාර කරමින් මේ සෑ රජුන් ගොඩනගන්න වෙහෙසුන මහන්සි වුණ සියලු දෙනා කොයිතරම් කුසල් රැස් කරගත්තද කියන කාරණාව විස්තර කරන්න ප්‍රමාණයක් කරන්න පුළුවන්කමක් නැහැ. එක ස්වාමින් වහන්සේ නමක් අනුරාධපුරයේ මහසෑ මළුවට වඩින වෙලාවේ හාත්පස ආලෝකමත් කරමින් දිව්‍යාංගනාවක් වන්දනා කරනවා. ඇය වන්දනා කරලා ඉවර වෙනකන් බලාගෙන හිටපු භික්ෂූන් වහන්සේ ඇයට කතා කළා. කතා කරලා අහන ඔබ කවුද කියලා. මොකද ඇයි සඳහන් කරන්නේ? මොනවාගේ පින්කම් කරලාද මේ තරම් ආශ්චර්ය කියලා අහන්නේ. ඇයි සඳහන් කරන්නේ ස්වාමීනි, දුටු ගැමුණු මහරජිරු මේ සෑය කරවන කාලේ අපි මේ සෑයි කුලී වැඩ කළා කියලා. කුලියට වැඩ කරපු අයත් දෙව්ලොව ඉපදිලා තියෙනවා. ශ්‍රද්ධාවෙන් වැය වියදම් කරලා මෙවන් චෛත්‍ය රාජානන් වහන්සේලා ඉදිකරපු ප්‍රධානත්වයේ ගත්ත හැම කෙනෙකුටමත් දායක වුණ සියලු දෙනාටමත් තමන්ගේ ජීවිත කාලය තුළ රැස් කරගත්ත මහවිශාල පුණ්‍ය කර්මයක්. අපි සඳහන් කළා මාලාකාරී මල් නෙලලා බොහෝ මල් නෙලාගෙන යම්සේ සතුටු වෙනවද? උපන්නා වූ සත්වයා විසින් තමන්ගේ ජීවිත කාලය තුළ බොහෝ කුසල් කරගෙන සතුටු වෙන්න ඕනේ. විවිධ කුසල් තියෙනවා කරගන්න. තෙරුවන් සරණ යනවා, පන්සිල් ආරක්ෂා කරනවා, පෝයට උපෝසත සිල් ආරක්ෂා කරනවා, දස සිල් ආරක්ෂා කරනවා, සුවිශේෂී පින්කම්, සත්තු සිව්පාවන්ට කෑම දෙනවා, යනේන මිනිස්සුන්ට කෑම දෙනවා, භික්ෂූන් වහන්සේලා උදෙසා දන් දෙනවා. නොයෙක් ආකාරයෙන් අපි එහෙම පින්කම් කරන්නේ නැද්ද? තවත් මේ වාගේ විවිධ පින්කම් අපේ ජීවිතවල කරන්නේ නැද්ද අපි? ආන් මේ පින්කම් අතර තමන්ගේ පින්කම් වැලට එකතු කරගත්ත
මහත් සුවිශේෂීම කුසල කර්මයක් තමයි චෛත්‍ය රාජානන් වහන්සේ නමක් හදලා සම්බුද්ධ ශාසනයට පූජා කිරීම. අසීමාන්තික කුසලයක්. එනම් තමන් සිද්ධ කරගන්න මහ කුසල කන්දරාවන් අතර චෛත්‍ය රාජානන් වහන්සේ නිමා කරලා සසුනට පූජා කිරීමේ පින්කම සුවිශේෂී මලක් වගේ, සුවඳ හමන උතුම් පුෂ්පයක් වගේ, එවන් කුසල් රාශියකින් ඊයේ ඉඳලා අද මේ මොහොත වෙන කම්ම පෝෂණය වෙන මෙසදහවත් දායක පින්වත් පිරිස, කල්යාණ මිත්‍රයෝ නිසා රැස් කරගත්ත කුසලස්කන්ධය මෙච්චරයි මෙපමණයි කියලා සීමාවක් නෑ. අද මේ සියලු දෙනාම එකතුනේ කල්යාණ මිත්‍රත්වයේ නිසානේ අපේ පන්සලේ මෙහෙම පින්කමක් කරනවා. අපි හැමෝම යන් කියලා ඔවුනවුන්ගේ කටවචනින් කටවචනෙට ගිහිල්ලා මේසා විශාල පිරිසක් අද මේ අවස්ථාවට සහභාගි වෙන්න කටයුතු කළා. ඒ සියලු දෙනාම දැකලා සතුටු වෙලා සාදු කියලා කුසල් රැස් කරගන්නවා. ඒ සත්පුරුෂයන්ගේ මඟ පෙන්වීම. ආන් ඒ නිසා ඒ අවස්ථාවෙන් ප්‍රයෝජන අරගෙන මේ පුංචි රටේ තව බොහෝ කල් අපි ජීවත් වෙන එකක් නැහැ. මේ තරම් වටින ශ්‍රේෂ්ඨ වාසනාවන්ත රටක ඉපදිච්ච අපි වහ වහ සංසාරයෙන් එතෙර යන්න මේ අවස්ථාවෙන් ප්‍රයෝජන නොගත්තොත් අය කවදා ප්‍රයෝජන ගන්න ලැබෙයිද දන්නේ නැහැ. මේ වාගේ වාග්ය සම්පන්න වකවානුවක් කොයි කාලේ හමු වෙයිද දන්නේ නැති නිසා ජීවිතෙත් හෙට නැති වෙන්න පුළුවන්, තව ටිකකින් නැති වෙන්නත් පුළුවන්. වහ වහ තමන්ගේ ජීවිතයට සාධාරණයක් කරමින් කුසල් රැස් කරගෙන සංසාරයෙන් එතෙර යන්න කල්යාණ මිත්‍රයන්ගේ මෙවන් මඟ පෙන්වීම සසර පුරාවට අපිට පාරමී වේවා, ආශිර්වාදයක් වේවා කියලා ප්‍රාර්ථනා කරමු. පින්නතුනි, අද මේ උතුම් පින්කම මේ විදිහට සංවිධානය කරලා පින්කම් රාශියක් සිදු කරන අතරේ ලක්වැසි ලෝවැසි සියලු දෙනාටම ධර්ම ශ්‍රවණය කිරීම සඳහා ධර්ම දානමය කුසල කර්මයේ සිදු කිරීමේ ප්‍රධාන දායකත්වයේ දරනු ලබන්නේ ගුණතිලක පියාණන් ඇතුළු පෞලී සියලු දෙනා විසින්. උතුම් අරමුණ වනුයේ මීට මාස 18කට පෙර අපවත් වී වදාළ චන්දවිමල ස්වාමින් වහන්සේට පින් අනුමෝදන් කිරීම සඳහාත්, මෙතෙක් අපවත් වී වදාළ ස්වාමින් වහන්සේලාටත් මෙම චෛත්‍ය ගොඩනැගීම සඳහා උදව් උපකාර කළ ලොකු කුඩා සියලු දෙනාටමත්, ඔවුන්ගේ නමින් නැසී ගිය සියලුම ඥාතීන්ටත්, දේශකයන්න් වහන්සේටත්, විහාරස්ථානයේ භාරව සිටින බණ්ඩාරවෙල අවසරයි සෝමින්ද ස්වාමින් වහන්සේටත්, උතුම් නිවනින් සැනසීම සඳහා මේ රැස් කරගත්ත සද්ධර්ම දානානි සංසයත්, චෛත්‍ය රාජානන් වහන්සේ සම්බුද්ධ ශාසනයට පූජා කරලා ලබා ගන්න කුසලයත් විශේෂයෙන් අනුමෝදන් වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක ශාසනං. දේවෝ වස්සතු කාලේන සස්ය සම්පත්ති හේතු ච පීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ.
චක්ඛයෝ නිබ්බානං